1975 ජූලි 27 වනදා එවක යාපනයේ නගරාධිපති ඇල්ෆ්‍රෙඩ් දොරේඅප්පා නල්ලූර් කෝවිල වෙත යමින් සිටියේදී වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීම මෙරට 30 වසරක යුද්ධයේ පළමු අඳුරු මතකය වනු ඇතැයි එදා කිසිවෙකු හෝ සිතුවේ නැහැ. එම සිද්ධියෙන් ඇරඹි ත්‍රස්තවාදී අඳුරු සෙවණැලි 1983 දී LTTE හමුදා සෙබළුන් 13 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගින් දිවයින පුරා පැතිර ගියා. ඒ කළු චූලිය නැමැති කළු පැල්ලම මෙරට ඉතිහාසයට එක් කරමින්. ඉන්පසු ගෙවුණු දශක දෙකක කාලය තුළ LTTE ත්‍රස්තවාදය විසින් මෙරට ආගමික නායකයින්, රාජ්‍ය නායකයින්, දේශපාලනඥයින්, රණවිරුවන් පමණක් නොව සිවිල් වැසියන්ද දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරන ලද්දේ ලොව ප්‍රබලම ත්‍රස්තවාදී සංවිධානය බවට පත්වෙමි. 2001 වසරේදී ශ්‍රී ලංකා රජය සමග සටන් විරාම ගිවිසුමකට එළඹුණත් LTTE දිගින් දිගටම එය කඩ කරමින් සිය බ්ලේච් අරමුණු වෙනුවෙන් සටන් බැදුණු අතර ගොවි ජනතාවට ජලය සපයන නැගෙනහිර මාවිල් ආරු සොරව වසා දැමීම එහි උච්චතම අවස්ථාව වුණා. ඒ අනුව නැගෙනහිර ගොවි ජනතාව වෙනුවෙන් 2006 ජූලි 21 වනදා මාවිල් ආරු සොරව මුදා ගැනීමට ආරක්ෂක හමුදා දියත් කළ මෙහෙයුම සිව්වන ඊලාම් යුද්ධයේ ආරම්භය වුණා. එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් සහ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මඟ පෙන්වීම යටතේ එවක යුද හමුදාපති ලුතිතැන් ජෙනරාල් සරත් ෆොන්සේකාත් නාවික හමුදාපති වයිස් අද්මිරාල් වසන්ත කරන්නාගොඩත් ගුවන් හමුදාපති එයා වයිස් මාර්ෂල් රොෂාන් ගුණතිලකත් කොටි ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම් දියත් කළ අතර ප්‍රිය අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ නායකත්වයෙන් යුත් සිවිල් ආරක්ෂක බලකායත් පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොලිස් සේවයත් ඊට නොමද සහයක් ලබා දුන්නා. මම ජීවත් වෙන්න ඕනේ, මම බේර ගන්න ඕනේ, රජුට කියන්න ඕනේ, අපි ළමයි ඔක්කොම දෙවිලි දෙරද ඔක්කොම බේර ගන්න ඕනේ. විදෙස් බලපෑම් වලට පවා යටත් නොවෙමින් ගෙන යනු ලැබූ ඒ මානුෂීය මෙහෙයුම අදට වසර 10කට පෙර හරියටම අද වන් දිනක නිමා වූයේ LTTE ත්‍රස්තවාදය සහ මුලින්ම පරාජය කර ශ්‍රී ලංකාවට සාමය උදා කර දෙමින් 30 වසරක සාපලත් යුද්ධයකින් පීඩා විඳි අප එම ව්‍යසනයෙන් මුදාගත් ශ්‍රී ලංකේ රණවිරුවන්ට ජාතියක් ලෙස අප කෘතඥ විය යුතු වන වාසේම නැවතත් සාපකාරී ත්‍රස්තවාදයක් නිර්මාණය නොවීම සඳහා සහෝදරත්වයෙන් එක්ව කටයුතු කිරීම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් අප සැමගේ වගකීම බව අද දෙරණ සිහිපත් කර සිටිනවා.